අද ජාතික පුවත්පතක් වාර්තා කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැතයි උතුරට සාම හමුදාවක් කැඳවන්ට ඉල්ලයි. මේ ඉතා භයානක තත්ත්වයක්. මොකද මේ ආණ්ඩුවක් නැතයි කියලා කියන්නේ ව්‍යාජයක්නේ. ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ විධායක ජනාධිපතිතුමාට තියෙන බලය අනුව. ආණ්ඩුවක් නැතයි කියලා උතුරට සාම සාධක හමුදාවක් කැඳවන්න ඉල්ලනවා. උතුරේ සමූල ඝාතනයක් වෙයි කියලා. දැන් උතුරේ ඇත්තටම ඝාතනය වෙන්නේ කවුද? අවුරුදු 9කට පස්සේ යුද්ධේ නිම වෙලා ත්‍රස්තවාදී මුණුමනින්ම පිටු දැකීමෙන් පසු ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් පුපුරවන්නේ නැති වෙන ලෙස දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ සහ සිංහල ජනතාවගේ ජීවිත හා දේපළවලට ආරක්ෂාව ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. මේ රජයේ යටතේ ආරක්ෂාවේ ඔබතුමන්ලගේ මාධ්‍ය හරහා විවිධ දුර්වලතා පෙන්නද්දී දැන් ඉතාම ක්‍රූර ලෙස වද දීලා ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙන්නේ දෙමළ හා සිංහල ඝාතනය කිරීමෙන් නැවත ඝාතන සංස්කෘතියක් හිසෝසවන්න හදන අවස්ථාවේදී TNA සංවිධානය සූදානම් වෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ ට නැවත වතාවක් රටේ බලය ලබා දිය යුතුයි කියලා බහුතරය ඔවුන්ගෙන් පෙන්නන්නේ. ඒ සඳහා ඔවුන් කොන්දේසි ඉදිරිපත් කරනවා. ඉතින් මේ තත්ත්වය ගැන ජාතිය අවධානය යොමු වෙන්න ඕනේ. අපි මේ සරල ප්‍රශ්නවල පැටලිලා ගැලිලා දේශපාලන වශයෙන් හැපිහැපි ඉන්න අතරතුර වෙන ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් මේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්න යනවනම් මේ රටේ හැමගිය යුතුකම පළමුව මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දිය යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය අදහස. මේ තත්ත්වයේ කිසිසේත්ම ජාතිය ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකය ආරක්ෂාවට ඉතාම නරක ලෙස බලපාන නිසා අපි ජාතිය ආරක්ෂාව තර කරන ලෙස ඒ සඳහා කවර විදේශ බලපෑම් තිබුණත් ඒවට අනුගත නොවී රට ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරලා තියෙන ජනාධිපතිවරයා විසින් කිසිදු චකිතයකින් තොරව වහා අනුගමනය කරන්න මැදිහත් විය යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් රට නැවත ලේවිලක් බවට පරිවර්තනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා.